අද සියලු දෙනාම මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ දැවැන්තයන් සියලු දෙනාම මෙතන ඉන්න කලාකරුවන් බොහොමයක්. මම හිතන්නේ අපිට මේ ප්‍රේමමානෙත් ඉන්නේ ගොඩාක් කලාකරුවන්. මම හිතන්නේ සියලු දෙනාම ඇවිල්ලා තින්නේ අද රංජන රාමනායක කියන දේශපාලඥයා වෙනුවෙන් මේ කලාකරුවා වෙනුවෙන් කියලා. ඒක නිසා මම හිතන්නේ ඔහු ලියලා තියෙන ලියුමක් එළියුම අපිට කියෙව්වා. මම හිතන්නේ මුළු සමාජයේම ඔහුගේ මේ මුළු සමාජයේම එකම එක වතාවක් හරි ඔහුගේ සිනමා පටයක් බලලයි. ඒ නිසා ඔහුගේ ලියුම කියවන්න හොඳට හොඳ දෙපාර තුන් පාරක් කියවන්න ඔහුගේ හද ගැස්ම අපට දැනේවි. ඒකට හේතුව තමයි ඔහු අද කතා කරන්නේ දේශපාලඥයෙක් හැටියට නෙමෙයි ආදරණීය කලාකරුවෙක් හැටියට. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ආදරේ ගෞරවය ලැබපු කලාකරයෙක් හැටියට. අන්නේ කලාකරුවා තමයි මේ සිරගත වෙලා ඉන්නේ. ඒ නිසා තමයි මේ සිළු දෙනාම එක්රොක් වෙලා අද අපි ඉල්ලා සිටින්නේ හැකිනම් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබතුමාට හැකිනම් මේ රජයට හැකිනම් ඔහුව නිදහස් කරන්න කියලා අපි ඔබ සිළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒකට හේතු වෙන්නේ අපි නීතියට එරෙහිවත් ඒ කිසි දෙයකට නෙමෙයි. අපි සියල්ලට ගරු කරනවා, අපි නීතියට ගරු කරනවා, අපි ඔහු කරපු සියලු දේ සාධාරණීකරණය කරන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඔහු දේශපාලනයේ සහ කලාවේදී හිතුවක්කාරයෙක්. හිතුවක්කාරකමට කරන බොහෝ දේ තියෙනවා. ඉතින් සමහර වෙලාවට වැඩි කරන එක මිනිස් ගතියක්, සමාව දෙන එක දේව ගතියක්. මම හිතන්නේ ඔහුට අපි සමාව දිය යුතුයි. අද මේ රටේ විශිෂ්ට කලාකරුවෙක් හැටියට දශක කීපයක් මේ රටේ මිනිසුන්ගේ කලාකරුවෙක් හැටියට ඔහු පිනවපු කෙනෙක්. ඔහුගේ විහිළුවකට hina වෙච්ච නැති කෙනෙක් මෙතන මේ රටේ නැතුව ඇති. ඒක නිසා ඒ සංවේදීකමත් එක්ක හෙට මේ රටේ අපි නිදහස ඉල්ලන්නේ රංජන රාමනායක කියන කලාකරුවාට. මම හිතනවා අද ඔහු සිරගත වෙලා ඔහු යප්‍රමාණ දුක් විඳින, ඔහුට දැනෙන දුක ඔහු හදවතින්ම කියලා දෙන. හෙට ඔහු එළියට ඇවිල්ලා ඔහුත් එක්ක හිටිය අනිත් සිරකරුවන් වෙනුවෙන් ඔහුගේ දුක් වෙනුවෙන් කතා කරාවේ. ඔහුට එහෙම හඬක් තියෙන, ඔහු මේ රටේ මිනිසුන්ගේ හද ගැස්ම වෙනුවෙන් සටන් කරපු කලාකරුවෙක්. ඒක නිසා ඒ සටන්කරුවාට, ඒ ආදරණීය කලාකරුවාට හෙට දවසේ අපි සිළු දෙනාගේ ශක්තිය ලබා දීලා ඔහුව ධෛර්යමත් කරලා අපිට හැකි පමණින් අපි කලාකරුවන් හැටියට එක්රොක් වුණා. ඔහුත් එක්ක තව බොහෝ මිනිසුන් නැති, බොහෝ දේ සංගම් නැති සිළු දෙනාට ආරාධනා කරනවා. ඔහු වෙනුවෙන් සිළු දෙනා ඉල්ලීම කරලා අපිට හැකිනම් ඔහුව නිදහස් කරගන්න. මං හිතන්නේ මේ සමස්ත කලාකරුවන් වෙනුවෙන්ම මේ රටේ මිනිසුන් කරන සහ මේ රජය කරන ලොකුම ලොකු යුතුකමක් වේවි, කැපකිරීමක් වේවි. ඒක නිසා රංජන් රාමනායක කලාකරුවාණෙනි, ඔබ තනි වෙලා නැහැ, ඔබට දහසක් මිනිස්සු සහ කලාකරුවන් ඉන්නවා. ඒ නිසා මේක ජයග්‍රහණය කරන්නට හැකි වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහණය කරන්නට ශක්තිය දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රජය අපගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දෙයි කියලා විශ්වාස කරන හේතුව රජයක් පිහිටවීමේදී කලාකරුවන් බොහෝ විට වරදාන වරප්‍රසාද පැත්තකට දාලා ඉස්සරහට අවිල්ල තිනවා. ඒ වෙනුවෙන් හරි අවධානය යොමු කළා රංජන රාමනායක කියන කලාකරුවා නිදහස් කරන්න කියන ඒ බැගෑපත් ඉල්ලීම අපි සිද්ධ කරනවා. Breaking.lk.